सुबह मध्याह्न कैटेन मध्याह्न प्रधान प्रवृत्ति विकाश समगेन उपहमून मम निमेश चमत् संकल्प प्रथमेन प्रधान प्रवृत्ति सिरस्थल කොළඹට ගම්පහට උත්තලමට යාපනයට 12ට යලි පනවන්න තිබූ ඇදිරි නීතිය ජනතාව උදෙසා දෙක දක්වා දීර්ඝ කෙරේ. නිරෝධායනය වී කොරෝනා තුරන් කරගත් 311ක් යලි නිවෙස් වෙත ඇදිරිය ඉවත් කළ මොහොතේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව දිගු පොලිම්වල දියුණුම ඉතාලියට වෙච්ච දේ නිසි උපදෙස් පිළි නොපැද්දොත් අපටත් විය හැකියි. නියෝජ්‍ය පොලිස්පති අජිත් කියයි කොරෝනා නිසා මිනී කඳන් ගොඩ ගැසෙන ඉතාලියේ ජන ජීවිත අවුලෙන් අවුලට දේශීය ප්‍රවෘත්ති දිස්ත්‍රික් 8ක් සඳහා අද පෙරවරු 6ට ඉවත් කළ ඇඳිරි නීතිය යලි පනවන වේලාව 10වල් 2 දක්වා දීර්ඝ කර තිබෙනවා කොළඹ ගම්පහ පුත්තලම වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චි සහ යාපන යන මෙම දිස්ත්‍රික් සඳහා 10වල් 12ට යලි ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබුණා. එහෙත් මේවන විට එම කාල සීමාව පස්වරු 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඇඳිරි නීතිය කඩකළ 2260 දිනක අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රියේ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 226ක් වාර්තා වී තිබෙනවා. වාහන 78ක් පොලිස් භාරයට අරගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධ සිද්ධීන් 2262ක් වාර්තා වෙලා තියෙනවා. තැනැත්තන් 2262ක් අත්අඩංගුවටගෙන 579ක් වාහන පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇදිරිනීති ඉවත් කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් නගර කරා පැමිණෙමින් සිටිනවා. එහිදී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුගමනය කිරීම සියලු දෙනාගේ වගකීම බවයි රජය අවධාරණය කරන්නේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සියවෙළඳ සැල් විවෘත කර ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නැයි රජය වෙළඳ සැල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ වුවද ගොවීන්ට වියස්සුණු නෙලීම ආදී කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ගාල්ල අක්මීමන ගණේගොඩ ප්‍රදේශයේ මෙසේ වියස්සුණු නෙලීම සිදුවන ආකාරයයි මේ. නිරෝධායනීය වූ පළමු පිරිස අද පිටත්ව ගියා. ඒ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් යුද හමුදාවටත් රජයටත් සිය ප්‍රසාදය පළ කළා. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 97ක්. කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාමත් සමගින් මිදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවිනුට පැමිණියා. ඔවුන් නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. එහි මුල්ම කණ්ඩායමයි කන්දකඩු පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට අද විසිර ගියේ. එම සංඛ්‍යාව 108ක්. දින 14ක නිරෝධායන කටයුතු සාර්ථකව නිම කර බස් රථ 4කින් ඔවුන් පිටත්ව යාමට පෙර රජයටත් යුද හමුදාවටත් තුති පුද කළේ මෙලෙසින් 2020 මාර්තු මාසයේ 10 වෙනිදා අපි දකුණු කොරියාවෙන් ඉඳලා ශ්‍රී ලංකාවට ආවා දින 14ක් අපි නිරෝධායන කටයුතු වල සම්බන්ධ වුණා මේ නිරෝධායන වැඩසටහනත් අපිට අලුත් දෙයක් විශේෂයෙන්ම කනගාටු වෙනවා අපි අතර පැමිණි පිරිස අතරේ බොහොම අඥාන විදියට හැසිරෙච්ච පුද්ගලයන් සිටියා මම හිතන්නේ ඒ සම්බන්ධව බොහොම කනගාටුවක් අපි සියලුම දකුණු කොරියාවේ සිට පැමිණි සියලු ශ්‍රමිකයන්ගේ හදවතේ තියෙනවා විශේෂිත ස්තුතියක් කරනවා විශේෂයෙන්ම යුද හමුදාවේ වෛද්‍ය අංශයට මම හිතන්නේ වෛද්‍ය අංශයේ ඉන්න වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් උදේ හවස දවසට දෙතුන් පාරක් අපි ආවිල්ලා ඒ අදාළ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරලා අපිව මේ තැනට නිරෝගී පුද්ගලයන් ලෙස තමුන්ගේ ගම්බිම් බලා පිටවත් යාමට අවස්ථාව ලබා දීම මම විශේෂ ස්තුතියක් කරනවා යුද හමුදාවේ වෛද්‍ය අංශයට ඒ වගේම යුද හමුදා ප්‍රතිතුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන් විශේෂිත ස්තුතියක් කරනවා අපිව රැක බලාගෙන ආහාර පාන ආදියෙන් කිසි දෙයකින් අඩුවක් තොරව නැවත නිරෝගීව නිවෙස් කරා ළඟා වීමට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතියි ශ්‍රී ලංකාවේ අපේ ජනතාවට කියන්න තියෙන්නේ මේක සාමාන්‍ය විදිහට තකන්න එපා මේක ඉතාම බැරෑරුම් කාර්යයක් මොකද මේ විවසනය තුළ කිසිම කෙනෙකුට බේරීමක් නැහැ මිය යන එක තමයි වෙන්නේ අන්තිමට සිදු වුණොත් ඒ නිසා හැම දිනම එකතු වෙලා මේකට සහයෝගය දක්වන්න ඉතාලියෙන් ආපු අය බොහෝ දෙනා තාම අතුරුදහන් වෙලා ඉන්නවලු අනේ එහෙම කරන්නට එපා මේකට සහයෝගය දක්වන්න මේවෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ Thank you.
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 203 දෙනෙකුද නිරෝධායනින් පසු නිවෙස් බලා පිටත් කර හැරියා. කොරෝනා වසංගතයේ පැතිරියම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වෛරසයේ ගමන් පතේ වෙනස් කිරීම සඳහා තවමත් ප්‍රමාද නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. මේ වන විට ලෝ පුරා කොරෝනා රෝගීන් 381744 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 16558ක්. සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 102429ක් බවයි වාර්තා වන්නේ. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය කරගත හැකි වී නමුත් සම්පූර්ණයෙන්ම පාලනය කරගත නොහැකි බවයි සඳහන් වන්නේ. විදේශයන්ගෙන් චීනයේ වෙත එන සංචාරකයන් සහ එරට සංචාරයේ නිරත වන චීන ජාතිකයින් රෝග වාහකයන් වීම ඊට හේතුවයි. චීනයෙන් අනතුරුව වැඩිම බලපෑම් එල්ල වූ ඉතාලියේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව සඳහන්. එරටින් වැඩිම මරණ ගණනක් වාර්තා වූ සෙනසුරාදා දිනයට සාපේක්ෂව මේ වන විට මරණ සංඛ්‍යාව අවම වී ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවටද කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රාන්ත 50ටම වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය බහැ इरान आध्यात्मिक नायक आयतुल्लाह अल-खमेनी प्रकाश कले अमेरिका व विश्वास काले तुल दकुन कोरिया वे कोरोना वसंगते नवत हिसोसमीन बवट तोरतुरु वार्ता वुना एनवा आसादित इंसह रोगीन वार्ता वी मत समगाई ऑस्ट्रेलिया विंद पसुगे पैविसि हतरक काले तुल नव रोगीन वार्ता वुना ऑस्ट्रेलिया वे बठेर प्रदेश एटाई कोरोना वायरस इन वेडि बल पेमेल्ल वी एत्ते एम प्रदेश तुल संचारे किरीमद तहनम करैति बव विदेश माध्य वार्ता कला බ්‍රිතාන්‍යයේ ඊයේ දින ඇතුළත කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නැහැ. පුද්ගලින් දෙදෙනෙකුට වැඩි පිරිසක් ඒකරාශී වීම තහනම් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නියෝග පනවා තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ සිට ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් කරා පැමිණෙන ආකාරය සෑම ප්‍රදේශයකින්ම පාහේ දැකගත හැකි වුණා. බැංකුවල ATM යන්ත්‍ර අසල මෙන්ම ආහාර පාන මිලදී ගන්නා ස්ථාන අසල වැඩි වශයෙන් ජනතාව පොලිම් වල සිටින ආකාරය දක්නට ලැබුණා. එමෙන්ම ඉන්ධන පෙරවුම් හල් සහ ඔසුසල් අසලද ජනතාව වැඩි වශයෙන් රැඳී සිටිනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග උතුරේ ජනතාවද භාණ්ඩ මිලදී ගැනීමට නගරවලට පැමිණ ඇති බවයි අප නියෝජිත තාරිකා මිහිරන්ගණී පවසන්නේ. මේ මොහොතේදී මා රැඳී සිටින්නේ වවුනියාව නගරයේ එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඔබට දැක් ගන්නට පුළුවන් මාගේ පිටුපසින් විශාල ජනකායක් ඔවුන්ට අවශ්‍ය එළවලු සහ අනිකුත් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගරය කරා පැමිණ සිටින ආකාරය අද උදෑසන 6ට නිමවුණු ඇඳිරි නීතියත් සමග වවුනියාව නගරයේ සියලුම වෙළඳසැල් ඉදිරිපිට මෙවැනි ආකාරයේ විශාල ජනගහනයක් අපට දැක් ගැනීමට හැකි වුණා. බොහෝමයක් ජනතාව සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පිළිපදමින් නිසියාකාරව තමන්ගේ ආරක්ෂාව සපයා ගනිමින් මුව ආවරණ පැලඳ සිටින අයරු අපිට දැක් ගැනීමට හැකි වුණා. අද පසුරු දෙකට මෙම ඇඳිරි නීති නැවතත් ක්‍රියාත්මක වීමට නියමිතයි. එම නිසා ජනතාව තව තවත් වැඩි වශයෙන් නගරයට පැමිණෙන ආකාරයක් තමයි අපිට දැක් ගැනීමට හැකියාව ලැබුණේ. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් චන්ද්‍රනාත් බණ්ඩාර සමගින් මම තාරිකා මිහිරංගනී. කොළඹ මැනින් වෙළඳ පොලේ කටයුතුද අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරය එහි ගිය අප නිෂ්පාදක කණ්ඩායමට දැකගත හැකි වුණා. මැනින් වෙළඳ පොළ හෙට දිනේදීද විවෘතව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ එළවලු මල්ලක් ලබා දීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කරනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කරන්නේ. නිවෙස් වලටම පැමිණ ඒවා ලබා දීම සිදු කරනවා. අවශ්‍ය භාණ්ඩ සමෘද්ධි ලාභින්ට ලබා දීම සඳහා පිටත් කර හැරීම මිනුවන්ගොඩ සතිපොළ භූමියේදී සිදු කරනවා. අද උදෑසන පුත්තලම කොළඹ ඒ වගේම ගම්පහ ප්‍රදේශවලත් උතුරු පළාතේ ප්‍රදේශ දිස්ත්‍රික්කවලත් ඇඳිරි නීතිය තාවකාලිකව අවලංගු කරලා බව ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා
හෝරා කීපයකට මම මේ අඳුරු නීතිය తాවකාලිකව අවලංගු කරන ලැබුවේ ජනතාවගේ හැසිරීම මේ වෙනකොට කොහොමද කියන කාරණේ සොයා බැලීම සඳහා අපි අයිඩින් ප්‍රවෘත්ති අංශයේ මැනින් වෙළඳපොළ සංකීර්ණයේ මේ මොහොතේ පැමිණි අතිවිශාල පිරිසක් මේ වෙලාවේ මේ වෙළඳ සංකීර්ණය තුළ එකතු වෙලා ඉන්නවා මේ වෙළඳපොළ තුළ එකතු වෙලා ඉන්නවා ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අඳුරු නීතිය ඉවත් කිරීමත් සමග සමුපකාර වෙළඳසැල් හරහා කඩිනමින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා මේ මොහොතේ අපි රැඳී සිටින්නේ බොරැල්ල නගරයේ බොරැල්ල සතොස වෙළඳ සංකීර්ණයට යාම සඳහා අතිවිශාල පිරිසක් මේ වෙලාවේ ඔබට පෙනෙනවා ඇති ඈත සිට එකතු වෙලා ඉන්නවා මේ තමන්ගේ එදිනෙදා අවශ්‍යතා කටයුතු සඳහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා නමුත් සෞඛ්‍යංශ රජය ලබා දුන් නිසි පිළිවෙත් අනුගමනය කරන ආකාරයේ මොවුන්ගෙන් අපිට දැක ගැනීමට හැකියාව තිබෙනවා නියමිත දුර ප්‍රමාණය ලබා ගැනීමත් ඒ වගේම මුඛ ආවරණ දාගෙනත් මොවුන් තමන්ගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් වෙනුවෙන් කටයුතු කරන ආකාරයේ බොරැල්ල නගරයේ අපිට දකින්න ලැබෙන විශේෂ කාරණාවක් ලෙස සඳහන් කරන්න පුළුවන් ඒ වගේමයි සමහර පිරිස් ඔවුන්ට ලබා දුන් නිසි උපදෙස් අනුගමනය නොකරන ආකාරයත් අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා නමුත් බොරැල්ල ප්‍රදේශයේ මේ මොහොතේ රැඳී සිටින මේ පිරිස තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා දිගු පෝලිමක් තිබුණත් කොපමණ වෙලාවක් ගියත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිගනිමින් රජයේ දව ලබා දුන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිගනිමින් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සැදී පැහැදී සිටින ආකාරයේ ITN ප්‍රවෘත්ති අංශය අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. ජාතියක් ලෙස එක්වීමම වෙසෙනට එරෙහිව කටයුතු නොකළහොත් ලොව හොඳම සෞඛ්‍ය සේවාවන් පවතින රටවලට අත්ව ඇති ඉරණමට වඩා දරුණු තත්වයක් මෙරට ඇති විය හැකි බවයි ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. ඉතාලියේ වලලන විදිය ඔබ දකින්න ඇති. දැන් ඒ ඥාතීන්ට බලන්න දෙන්නේ නැහැ. ළඟම ඥාතියෙකුට අවශ්‍යම නම් විතරක් රිස්ක එකක් අරගෙන ගිහිල්ලා මූණ විතරක් බලන්න පුළුවන්. වලවල් කපලා කොක්කක් දාලා ට්‍රක් එකකින් ඇදලා කෙලීම වලට දානවා. ඉතාලියේ වෛද්‍යවරු දැන් මේ ප්‍රතිකාර කරන්න අය වෙන් කරනවා. අවුරුදු 50ට 55ට වැඩි අයට ඒගොල්ලෝ ප්‍රතිකාර කරන්නේ නැහැ. හොඳ වෙනව නම් හොඳ වෙන්න ඔහොම දාලා තිනවා. ලූකී දෙවෙනි හොඳම සෞඛ්‍ය තියෙන දැඩි සත්කාර ඒකකයක ජනගහනයේ ලක්ෂයකට සාපේක්ෂව වැඩිම ඇඳම් ප්‍රමාණයක් තියෙන මේ රට මේ තත්ත්වයට පත් වුණේ ඇයි? සිංගප්පූරුවට මේක මර්ධනය කරගන්න චීනයටත් ටිකක් වෙලා ගියා මර්ධනය කරගන්න හැකියාව ලැබුණේ මිනිස්සුන්ගේ විනයින්ද මිනිස්සු කියන දේ අහලා හිටියා හැබැයි ඉතාලියට ඉතාලියේ ගොල්ලෝ ගණන් ගත්තේ නැහැ මිනිස්සු මේ වගේ ඩිස්ටන්ස් එක තියාගත්තේ නැහැ අපි වගේ ආයිබෝවන් කියලා ආචාර කරන්න නැතුව බදාගෙන ආචාර කරන්න ගත්තා හැමදාම හවසට තැන් තැන් වල බියර් බොන්න පටන් ගත්තා පබ් වලට ගිහිල්ලා කන්න බොන්න පටන් ගත්තා මිනිස්සු මේක ගණන් ගත්තේ නැහැ අද බැරි වෙලා තියෙනවා තමුන්ගේ රටේ ජනතාවට සේවය කරන්න. මෙහෙම තත්වයකට මේ රටපත් උනේ මිනිස්සු කිව්ව දේවල් අහන්නේ නැති ඉඳලා. නමුත් අපිට තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ශ්‍රී ලාංකික නියෝජිතයෝ මට ඊයේ තඹුණා. ඒගොල්ලෝ කියන විදිහට අපි තාම යම් මට්ටමක ඉන්නවා. මේක පාලනය කරගන්න පුළුවන් නැත්තම් අර ඉතාලිය වගේ ඒ වගේ අවාසනාවන්ත තත්වයකට යන්නේ නැතුව තාමත් පාලනය කරගන්න අපිට අවස්ථාවක් තියෙනවා. හැබැයි ජනතාව හැසිරෙන්න ඕනේ. මේ කියන නිරෝධායන රෙගුලාසි වලට ගරු කරලා කෙසේ වුවද මේ වෙසෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඇතමුන් වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබෙනවා පාරිභෝගික සේවා අධිකාරිය ඒ සම්බන්ධයෙන් දැඩි විමසීමෙන් පසු වනවා දේශපාලන පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් මෙමණ විට පැවැත්වෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනේ රටේ වත්මන් තත්ත්වයේ මෙන්ම කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි මෙම කැඳවීම සිදු කර ඇත්තේ. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂවල නායකයන්ට මේ සඳහා ඇරයුම් කර තිබෙනවා. අරලීගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. හිටපු විපක්ෂ නායකවරුන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම බොහෝ දේශපාලන පක්ෂවල නායකයන් මේ සඳහා එක්ව සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක යන අංශවල ප්‍රධානීන්ද සාකච්ඡාවට එක්ව සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර දුරයට මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. වෛද්‍ය සීතා අරබිපොල මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර දුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහායි රොෂාන් ගුණතිලක මහතා පත් කර ඇත්තේ. ගුවන් හමුදාපති දුරය දරු රොෂාන් ගුණතිලක මහතා ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ කීර්තිමත් නිලධාරියෙක් වනවා. ඇඳිරිනීතිය පැනවීම මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමටද හේතු වී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ මතට ඇබ්බැහිවුවන් සඳහා උපදේශන සේවා සැපීමේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවක් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරම්භ කළ බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා පවසන්නේ. 0.71 0.301 301 එම දුරකථන අංකයයි.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ සඳහනක් වෙනවා මේ කොහොමද අපේ තරුණ පරම්පරාව මද්ද්‍රව්‍යයෙන් මුදවා ගන්න කියලා. ඒ සඳහා අපි අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ වශයෙන් විශේෂ ෂණික ඇමතුම් ඒ අංකයක් හඳුන්ලා දීලා තියෙනවා මද්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල් වලට. මේක මේ පොලිසියට අල්ලන් යන්නවත් නැත්තම් ඔවුන්ව අරගෙන ගිහිල්ලා කොටු කරන වස් ක්‍රමයක් නෙවෙයි. මේ මානසික දුබලතාවයට බෙහෙත් තියෙනවා. ඔබ කොහොම හෝ අපි කියන මේ දුරකථන අංකයට ඇමතුමක් ගන්න. ඔබේ පෞද්ගලිකත්වයේ අපි සුරකින්න බැඳී සිටිනවා. අපේ දුරකථන අංකය නම් 0.71.301.301. මේ හරහා ඔබට අපේ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ උපදේශකවරයෙක් හමු වෙන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාධ්‍ය නාලිකා හරහා විකාශය කෙරෙන ඊ ඉස්කෝලේ වැඩසටහන ඔස්සේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. මාතර දිසාලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ. ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් මඟ පෙන්වීමේ යටතේ පළවෙනි පැයේ පාසල් නිවාඩු දුන්නා. ඒ වෙලාවේ අපිට සමහරු සමච්චල් කරා. හැබැයි ඔබට දැන් දැනෙනවා ඇති අම්මල විදිහට තාත්තල විදිහට ඒ ගනු ලැබූ තීන්දුව කොයිතරම් සමාජය සුවපත් කරන්න බලපාලා තියෙනවද කියලා. ඕස්ට්‍රේලියාවට තාම මේ තීන්දුව ගන්න බැරි වෙලා තියෙනවා. ඉතාලියට ඒක ප්‍රාන්තේ කරන්නේ තීන්දුව ගන්න බැරි වෙලා තියෙනවා. දරුවෝ නිවාඩු කාලේ කිව්වේ දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ කියලා. දැන් නිවාඩු කාලේ හින්දා ඊ ඉස්කෝලේ කියලා අපි එක වෙනස් කරගෙන තියෙනවා. අපි සිළුම රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා එක්ක එකතු වෙලා දරුවන්ගේ අධ්‍යාපනය සහ විනෝදය වෙනුවෙන් ලබා දීමට අවශ්‍ය සීලු පෙළගැසීම් කරගෙන තියෙනවා. බිත්තරයක මිල රුපියල් 10 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි. समस्त लंका बितर निष्पादक इंगे संगमे सभापति सरत रत्नायक महता प्रमुख नियोजित अन्पिरिसक अग्रमात्य महिंद राजपक्ष महता अर्लियगह मंदिरे दी मुनगेसुना वत्मन तत्वे सलका बला बितर मिल अडुकर्न लेस अग्रमात्य वर्या एहिदी ओन्गे निल्ली मक्कला ඒ අනුව බිත්තර මිල රුපියල් 10 දක්වා අඩු කිරීමට සංගමය එකඟතාව පළ කළා. වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0.37, 229.32 යන අංකයට දැනුම් දෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීමේ කටයුතු සඳහා එම සංගමය බිත්තර 50,000ක් පරිත්‍යාග කළා. යුද හමුදා සැපයුම් අංශයට එම බිත්තර බහර දීම සිදු කෙරුණේද අරලියගහ මන්දිරයේදී. මේවන විටත් බිත්තර ලොරි 450ක් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු වලට යොදවා ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. මින් ඉදිරියට අවශ්‍ය ප්‍රමාණයක් ඉල්ලනවා නම් ඒක සමස්ත ලංකා බිත්තර නිෂ්පාදක සංගමය නොමිලේ බෙදා හරින්න බලා ඇති. වැඩි මිලට විකුණනවා නම් වහම අපිට දැනුම් දෙන්න කියලා තියෙනවා සංගමයට. www.ipnnews.lk